දවසේ පුවත් ප්‍රතිවෙන් ගෙනෙන සියත සවස 6 ප්‍රවෘත්ති විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත යුද්ධයේදී සහය දුන්නාක් මෙන් දැනුත් සහය දෙන්න අගමැති ජනතාවගෙන් ඉල්ලයි ඊළඟ පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් අජිත් පී පෙරේරා කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අසරණ කරන්න එපා බුද්ධදාස ජනපතිගෙන් ඉල්ලයි प्रमुख वीरवर जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधान शांति पदनम संविधान पुण्य महोत्सव जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधान जनाधिपति वरिया वीरवर पुण्योत्सव स्वामी महान सेला उदासन दानिय जनाधिपति वरिया सरगलेदी दिविपिदु विरुवन वेनुवेन्वु विशेष पुण्यानुमोदनाव श्रीलंका अमरपुर महानिकाये उत्तरीतर महानायक अतिपूज्य कोट्टुगोड धम्मावास स्वामी वहन्से सिदु कलातर वीर कैप्पेटिपुल अनुस्मरण गुणकथने सेरुविल बौद्ध मध्यस्थानाधिपति पूज्य कोट्टपुल अमरकीर्ति स्वामी वहन्से विसिन सिदु कला महासंगरत्नेद बुद्ध शासन अमात्य उदय गम्मन पिल महतायतुलु सदैवतुन पिरिसक् मेम अवस्थावट एक्व सिटिया මෙතර අනුරාධපුර පලාගල කහල්ල පරවහගම පිහිටි වීර මොඩරවිල කැප්පෙටි පොළ නිලමෙතු වාගේ ස්මාරකයේ පිහිටි භූමිය වල්මෙදී විනාශ වෙමින් තිබෙනවා वेल्लस केरलट नायकत्वे दुन वीर मोनरविल कैप्पेटिपोल निलमितुमा गातने कोट वसर देसीयक सपिरेद्दी ओहु अत्तरंगोट पत्वु अनुराधपुर पलागल कहल्ल परवहागम पिहिटी स्मारके सहित भूमिय मेवन विट वल्वेदी विनाश वेमिन पवतिन बव अप वार्ता करु संधान कला මොනරවිල වීර කැප්පටිපොළ නිලමේතුමා 1818 ඔක්තෝබර් 28 වෙනිදා තමා මේ පරවහගම ගම්මානයේදී ඉංග්‍රීසි ආණ්ඩුවට තරමකට පත් වෙන්නේ 1818 නොවැම්බර් 25 වෙනිදා එතුමා හිසකසා දානවා දමනවා නුවර දල්දා මාලිගාව ඉස්සරහ අද මුළු රටේ සියලු දෙනාම එකතු වෙලා උන්ගේ ඥාති සියලු දෙනාම එකතු වෙලා අවුරුදු 200 මේ සමරනවා දල්දා මාලිගාව ඉස්සරහ මෙතුමා මගේ ඥාති එතුමා ගැන මේ එතුමා අල්ලගත්ත ගැන තන බලන්න කිසිම රජ නිලධාරියෙක්වත් ඥාතියෙක්වත් දේශපාලන අධිකාරී කිසිකෙක්වත් මෙතෙන් පැමිණෙන්නේ पौराणिक वटिनाकमक सहित मेमस्थान आरक्षित वेडपिलवलाख्युत वल्पिहिवियती मेमस्मारक प्रतिसंस्करणे कर नवत यतातत्वे पत्कर दिनलेस प्रदेशवासीन बलधारीन्गेन इल्लासिरिनवा රනිල් වික්‍රමසිංහ මහතාව තම ජීවිත කාලය තුලදී අක්‍රමාත්‍යවරයා ලෙස පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා ඒ ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශ මාධ්‍යවේදීන් අතර පැවති හමුවකදී පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්ෂයේ පෙන්වුවද රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා නීත්‍යානුකූලව බහුතරය එක්සත් ජාතික පෙරමුණ පෙන්වුවොත් තමන් කැමති තමන්ට ගැළපෙන කෙනෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට තමන් සූදානම් බවත් සරත් ෆොන්සේකා මහතා හෝ රනිල් වික්‍රමසිංහ මහතාව ඒ සඳහා තෝරා නොගන්නා බව ඔහු විදේශ මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා සරත් ෆොන්සේකා මහතා තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයේ සැකකරුවෙකු ලෙස ප්‍රකාශ වී ඇති බැවින් दूरे सदा तोरा नोगन्ना बवाई विदेश माध्यवेदीन हम्बुए जनाधिपति वरया वेडदुरट संधान करती बेन्ने තිස්වසරක යුද්ධයේ ජයග්‍රහණය කිරීම සඳහා තමාට සහාය ලබා දුන්නා සේම රට ස්ථාවර කිරීමටත් තමාට සහාය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. එයද විශේෂ ප්‍රකාශයක් සිදු කරයි.
ජනාධිපතිතුමා ජාතිය අමතලා කිව්වනේ එතුමා මට රට බාර දුන්නේ බැරිම තැන ආවට පස්සේ කියලා. ඉතින් ඒ වගේ තත්වයක් යටතේ මට රට බාර දෙනකොට ඒ වගකීම් බාර නොගෙන ඉන්න පුළුවන්. අවසානයේදී අපිම නම් ඉන්නේ රට බාර ගන්න. විනාශය තවත් උග්‍ර වෙන්න කලින් බාර ගන්න එකේ තර්කයක් තියෙනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවලා මහමැතිවරණයක් පවත්වන්නත් මඟ පෑදුවා. නමුත් UMP හවුල උසාවියේ නඩු දාලා පවත්වන්න ගිය මහමැතිවරණය කල් දාගත්තා. මහමැතිවරණයක් නොපවත්වා පැවැත්වුණු ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන හදන අයට මේ රට ගොඩනගන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන. මම මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වැටි තිබෙන පාතෙන් රට ගොඩගන්න අපට යුද්ධ කාලයේදී ලබා දුන් ආකාරي සහයෝගයක් ලබා දෙන්න කියලා. අපේ උත්සාහය වැරදුනොත් මේ රට කෙලවර වෙන්නේ වීසියට වෙච්ච දේ වෙලා ඊළඟ මහමැතිවරණයෙන් පස්සේ බලය පවත්වාගෙන යන්න පුළුවන් වෙන ආකාරයට අපි ඇමතිවරු සුදුසු ගන්න අපත් කරනවා. මම ඒක කල් තියාම කියන්න ඕන. අනිත් හැම දෙයකටම කලින් රටේ ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා සමිඳුන් මැද පුදා ගැනීමට එක් වුණා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා හිටපු අමාත්‍ය ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා මියගොස් වසර හතක් පිරීම නිමිත්තෙන් මහයාවේ පිහිටි එතුමාගේ නිවසේ පැවති දානමය පින්කම සඳහාද සහභාගී වුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ මල්වතු මහාවිහාරයේ වෙත පැමිණ ශාමෝපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අස්කිරි මහාවිහාරයට පැමිණි අග්‍රමාත්‍යවරයා ශාමෝපාලි වංශික මහානිකායේ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහානාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කළ විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 7:45ට සියත ටීවී ඔස්සේ බලාපොරොත්තු වන්න. එළඹෙන මහමැතිවරණයේදී රටේම ජනතාව ඉල්ලා සිටින සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙස පත් නොකළහොත් තමා කිසිදු මැතිවරණයක් සඳහා සහයෝගය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමි. දැන් මේ බදුල්ල කී දෙනෙක් මගෙන් කතා කරලා සර් නම කියනවා යනවා කියලා යනවාද සර්? ඇත්තටම කී දෙනෙක් ඇහුවද මගෙන්? ඇත්ත වශයෙන්ම එන්න කියලා කිව්වා, අඬ ගැහුවා. මිත්‍රවරුනි මං තමුන් නාසලට අද කියනවා අමාත්‍ය මණ්ඩලය තෝරපු අන්තිම දවසේ පස් වතාවක් මට කතා කරලා මට එදා උදේ මොකද කිව්වේ? උඹේ කම්කරු අමාත්‍යංශේ තියන් ඉන්නවා අපි, අවසානයේ අපි විවුරුම් දෙන්නේ ඒක. උඹ එනවනම් තාමත් උඹට විවුර්තයි වරෙන් කියලා කිව්වා. අන්තිමට මගේ යාළුවා අපේ පක්ෂේ ඉඳලා ගිය ගාමිණී ලොකුගේ මට කතා කරනවා හතහමාරට. මගෙන් ඇහුවා රවි මල්ලි උඹ එන්නේ නැහැ කියලා මට කතා කරනවා දිවුරුම් දෙන්න කියලා. හතහමාරයි බං වෙලාව කිව්වා. මං ගෝ අයියා ඉක්මනට ලෑස්ති වෙලා ගිහලා දිවුරුම් දීපන්, නැත්නම් කම්කරු ඇමති කෙනෙක් නැති වෙයි ගෝ මේ රටේ. රෑ 8:10යි ගාමිණී ලොකුගේ ගිහිල්ලා කම්කරු ඇමති බැලුවා තමයි ඉතුරුලා තියෙන මොකද්ද? කම්කරු එකක් දුන්නා, හරි නැමැතුමාගේ විදේශ එකක් දුන්නා, කනිද තෙල් එකක් ඇමති කෙනෙක් වන්ද ඒකක් දුන්නා. උඹ මේ තුනම ගණන් කියලා තුනම දිවුරුම් දුන්නා. ලේකම්ලා කතා කරලා මට කියනවා ඇමතුමා මිනිස්සු දන්නේ වසන්ත සේන නායක මහත්ය හිටියයි කියලා. මහත්ය නෙමෙයි සමාජාල මාර වචනයන්නේ පියාට කියලා තිබ්බේ ජාතිය පියා. උඹට නම් කියන්නේ වෙන්නේ පැන පියා කියලා. දැක SP සනායක ඊයේ පෙරේද අනිවාර්යෙන් 113 වෙන්නනවලු. ඒක කොහෙන්ද 113 වෙන්නන්නේ? මං දන්නේ නැහැ නං අර මගේ වගේ උස්ස උස්ස බල බල මේ 113 හොයන්නනවද දන්නේ. ඒ එහෙම නැතුව නම් ඉතින් 113ක් හොයාගන්න වෙන්නේ නැහැ. අගමැතිතුමාට මං හරි ආදරේ මගේ ගරුත්වයක් තියෙනවා. එම අගමැතිතුමාට මොවුන්ටම කිව්වා සර් ඡන්දයක් එනවා නම් වෙනසක් නොවුනොත් මම ආයෙත් ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කියලා. ඒක මම කිව්වේ මොකද රටම ඉල්ලනවා සජිත්ද. අපි අනිවාර්යෙන් සජිත් වෙනවා කියලා.
අපි අනිවාර්යෙන් මේ නායකත්වයේත් එක්ක මේ රටේ මිනිසුන්ට ඒ අවශ්‍ය වෙනස නායකතුමාට ගරුත්වයක් දෙන තානාන්තරයක් හදලා එතුමගේ බුද්ධියක් තවත් පාවිච්චි කරගෙන නමුත් ගමේ බිම් මට්ටමේ අලුත් වෙනසක් අවුරුදු 51ක මිනිස්සේ රටේ ආග්‍රාමාත්‍යවරයා කරනවා කියන එක අද ඔබතුමාට රාජ්‍යවල කියන ලක්ෂණ යාප කියනවා දැන් ඇවිල්ලා පාර්ලිමේන්තුව එන්න කන්දවත් ගන්න බැරි වෙච්ච හාදය දැන් අපි රනිල් එක්ක සභා ආණ්ඩුවකට යන්නේ ඒක මේ රාජපක්ෂගේ පිටිපස්ස හොදන සෙට් එක දැන් මේ ආණ්ඩුව අරගෙන අපි එළවනවා කියලා ආපු දැන් කියනෝ රනිල් එක්ක එකතු වෙලා සභා ආණ්ඩුවකට ඉස්සරහට යන්න වැරදිලා හරි මේ රාජපක්ෂගේ එකතු වෙන ආණ්ඩුවක් කොහෙන් හරි හැදෙනවා නම් අපි ටික පාර්ලිමේන්තුවේ හොයා ගන්න බැරි වෙන තැනක එක්සත් ජාතිපක්ෂ වාඩි වෙනවා ආයි අපේ නායකතුමන්ලට සභාග ජෝඩු ගහන්න දෙන්නේ නැහැ තම පක්ෂ කිසිදු සන්ධානයක් හෝ පෙරමුණක් යටතේ ඉදිරි මැතිවරණය සඳහා තරඟ කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින්. නව පෙරමුණක් හදන්න අපි නමේ ගණක් බල්ලා ඉවරයි අපේ හඳුනන හොඳ ගණ අපිට හම්බුනේ බැසිල් ඇමතුමයි මාමා තමයි අවිදර්ණ ඔටෝයික බැලු අපි ලකුණකුත් තෝරගෙන ඉවරයි ලකුණෙත් ගණ බල්ලා තියනවා ඒකත් තාම ඒ නිසා අපි අලුත් පක්ෂේ පෙරමුණකින් අලුත් ලකුණකින් එනවා ඉතාම පැහැදිලිව මේ වනතෙක් කිසිදු සන්ධානයක් සෑදීමක් පිළිබඳව සලකුණු කුමක් වේතු සම්බන්ධව පිළිගත හැකි ආකාරයේ පොදු පක්ෂනායක සාකච්ඡාවක් සිද්ධ කරලා නැහැ. ඒකම එක එක්කෙනාට මනෝමය වශයෙන් තමුන් විශ්වාස කරන දේ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීමත් රටේ ජනතාව ප්‍රකාශ කිරීමත් තුර මේ දේශපාලන තත්ත්වය තවතවත් ව්‍යාකූල කරන්න එපා කියලා අපි එස්.බී. දිසානායක මහත්මයාට තරයේම ප්‍රකාශ කර සිටිනවා. එතුමන්ගේ හිතේ තියෙන මනෝමය වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා නැහැ කියන එක ඉතා පැහැදිලිව අපි ප්‍රකාශ කරනවා. එස්.බී. දිසානායක ජනතිවරයා කියනවා මේ නැතිවරණයේ ඉතිරි අපි සංධානයක් කරේ නේද? හැබැයි අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහෙම තීන්දුවක් අරගෙන නැහැ. සිල්ලමතුමා එහෙම ප්‍රකාශයක් කළා නැහැ. මේ අතර එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනිකුත් පක්ෂ එකඟතාවය පළ කරන්නේ නම් කොන්දේසි විරහිතව බාරකාර ආණ්ඩුවක් සමග වැතිවරණයකට යාමට සියලු පාක්ෂිකින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ යාපා අබේවර්ධන මහතා පසුගියදා ආරාධනා කළා. ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා මෙලෙස අදහස් පළ කළා. අපේ එකම ඉල්ලීම කරුණාකර බාරකාර ආණ්ඩුවක් උනත් හදන්න අපි කැමතියි. හෙට එක්සත් ජාතික පක්ෂය එකඟ වෙනවා නම් අනිකුත් දේශපාලන පක්ෂත් එක්ක බාරකාර ආණ්ඩුවක් ඇදුවම මැතිවරණයකට යන්න කියලා. ඒ මැතිවරණයට යන්න අපි සූදානම්. ඒ සම්බන්ධයෙන් අද ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පළ කළේ මෙවන් අදහසක්. ලක්ෂ්මන් යාපා හිටපු නියෝජ්‍ය ඇමතිවරයා අද අපත් සමග ආණ්ඩු පක්ෂයේ කටයුතු කරන ඇමතිවරයා පෞගේ දවසට ප්‍රකාශයක් කරා අපි සූදානම් එක්සත් ජාතික පක්ෂයත් සමග හෝ බාරකාර ආණ්ඩුවකට යන්න සූදානම් කියලා මාධ්‍ය හරහා එතුමා ප්‍රකාශ කරා. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා ලක්ෂ්මන් යාපා මහත්තයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජීයත්වයේ අරගෙන මේ වෙනකොට වෙන්නේ දින 13යි. එක්සත් ජාතික පක්ෂයත් සමග බාරකාර ආණ්ඩුවට යන්න උනත් සූදානම් කියලා ප්‍රකාශයක් කර හැකි එක්කෝ මහින්ද රාජපක්ෂ මැතිතුමාට එහෙම නැත්නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හෝ පක්ෂ සභාපතිර ජී.එල්. පීරිස් මහත්මයාට බැසිල් රාජපක්ෂ මහත්තයාට විතරයි. බලධාරීන් හැටියට දින 13 වෙනි පෙරාතුව පක්ෂ සමාජිත ලක්ෂ්මන් යාප මහත්තයා එහෙම කියන්නේ කිසිම අයිතියක් නැහැ. ලක්ෂ්මන් යාප මහත්තයා කැමැති ඇති UMP එකත් බාරකාර ආණ්ඩුවක් හදන්න. හැබැයි අපි කැමති නැහැ කියන එක පැහැදිලිව කියන්න ඕනේ. බාරකාර ආණ්ඩුවක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන බාරකාර අන්තර්කාලීන ආණ්ඩුවක්. මේ ආණ්ඩුව වැඩිකල් තියෙන කෙනාපු ආණ්ඩුවක් නෙවෙයි. අධිකරණ තීන්දුවත් එක්ක වහම සූදානම් අපි මැතිවරණයට යන්න. අධිකරණයේ කුවත් මැතිවරණය පැවැත්විය යුතුයි කියලා එක දවසක් ඊට හැමැත්තේ ආණ්ඩු බලය අල්ලන අපි සූදානම් අපි යනවා වහම මැතිවරණයකට. එහෙම නැහැ කිව්වොත් ඒකේ වාසිය වෙන්නේ ආණ්ඩුවට. මේ අතර ලක්ෂ්මන් යාපා මන්ත්‍රීවරයා සිදු කළ එම ප්‍රකාශය සම්පතෙන් අද එක්සත් ජාතික පක්ෂය විසින් මෙසේ අදහස් පළ කළා.
භාරකාර ආණ්ඩුව කියලා සංකල්පයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නැහැ විතරක් නෙමෙයි. ඔය තක්කඩි දූෂිත ආත්මార్థකාමී කණ්ඩායමත් එක්ක භාරකාර ආණ්ඩුව අපි හදන්නේ නැහැ. බලේ නැතුව දූරවාර අරගෙන දැන් ලැජ්ජාවටපත් වෙච්ච පිරිසට ආපෞසරයක් මේ තමන්ගේ තනතුරු තියාගෙන ගෙදර යන්න තියෙන ආසාවන් ඉෂ්ට කරන්න අපි භාරකාර ආණ්ඩුව හදන්නේ නැහැ. අපිට ලැබුණු ජනවරයෙන් අපිට ඇති බහුතරයෙන් අපි අපේ ආණ්ඩුවක් හදනවා. ඊළඟ අවුරුද්ද එක අපි රට පාලනය කරනවා. ඉන් පස්සේ මැතිවරණයට යනවා. ජනාධිපතිවරණයක් කලින් එනවනම් අපි ඒකට ලෑස්ති. භාරකාර ආණ්ඩු සංකල්පයක් කියලා පොතෙත් නැහැ. දේශපාලනිකව එහෙම එකක් හදන්න ඕන නම් බැරි කමක් නැහැ. නමුත් අපි ඔය දූෂිත ආත්මార్థකාමී තනතුරු ලෝභී කණ්ඩායමත් එක්ක එහෙම වැඩ කරන්නෙම නැහැ. අපිට ඕනෙම නෑ ඔය කණ්ඩායම. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අද වන විට අනාථ වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ ව්‍යාපාරයේ නායක කඩුවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති එච් ජී බුද්ධදාස මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විසිරී ගිය සමාජික සමාජිකාවන් එක්රැස් කර ගැනීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ සංවිධානය විසින් අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය දුන්නු 15 ලක්ෂයකට අධික ජනතාවක් අද අන්ධ මන්ද වෙලා යන එන මන් නැතුව ඉතාමත් අසරණ තත්ත්වයකට පත්වලා තියෙන මොහොතක තමයි අද අපි මහින්ද මහත්තයාටවත් මෛත්‍රීපාල මහත්තයාටවත් ගහන්න නෙමෙයි මේ සංවිධානය ඇති කළේ. මුලින්ම කියන්න ඕන මේක අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය වගේ අපේ යුතුකම් මහා වගකීම විය යුත්තේ අපේ පක්ෂය පණ වගේ අපි ආරක්ෂා කරන්න ඕන කියන පරමාර්ථය තමයි අපි ඉන්නේ. අද ගම්වල වැටලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව ගොඩ ගැනීම තමයි අපේ එකායන පරමාර්ථය කියන එක මම කියන්න ඕන. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි අනාථයන් බවට පත් වෙලා තියෙනවා. එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මට කිව්වා බුද්ධ ළඟට වරෙන් කියලා. මම එතුමාගේ කීමට ආවේ ඇවිල්ලා අද අපි නන්නත්තාර වෙලා අපිට දැන් කාත් කරුවන්න. මම කියනවා ගරු ජනාධිපතිතුමනි, ඔබේ අද ශ්‍රී ලංකා කාර්යෝ අපිට මොකද්ද කළේ? අද මොකද්ද අපිට කිව්වේ? අඩු ආන්නේ පාක්ෂිකව ගෙන්නලා කියන්න තිබුණා. අපි මෙහෙම යනවා, මේව කරනවා, මේ විදියට කරනවා, පාක්ෂිකව රැක ගන්නවා, පාක්ෂිකවගේ ගරුත්වය ආරක්ෂා කරන විදියට වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා කියලා කියන්න එතුමාට ශක්තියක් නැති වුණා. අපි එතුමාට කියන්නේ මේ කියන්නේ එතුමා පක්ෂ සභාපතිවරයා වශයෙන් එතුමාට බැරි නම් මේක පුළුවන් කෙනෙකුට දෙන්න ඕන. පක්ෂ ජ්‍යෙෂ්ඨ ඕන තරම් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දෙන්න ඕන තරම් ඉන්නවා. අපි ඒ අයට ආරාධනා කරනවා අපේ පක්ෂයත් එක්ක එකතු වෙන්න කියලා. ඒක නිසා අපි අරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලන්නේ ඉතාමත් කරුණාවෙන් ඉල්ලන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකව යන එන මං ඉන්නේ නැතුව ඉන්න ආරක්ෂා කරලා දෙන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අදත් රටපුරා විරෝධතා රැසක් ක්‍රියාත්මක කළා. මේ ඒ පිළිබඳවයි. මහමැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස හා කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධ බව පවසමින් අදත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් විසින් විරෝධතා රැසක් රටපුරා ක්‍රියාත්මක කළා. මෙම උද්ඝෝෂණයෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙලෙස අදහස් පළ කළා. හර්ද සාක්ෂිය සහිත අද සටන ජනාධිපතිවරයා දී ඒකේ ප්‍රතිපලයක් හැටියට එතුමා කිව්ව කරු ජයසූරිය මැතිතුමාට කතා කරලා ආරාධනා කෙරුවයි කියලා මේක බාරගන්න කියලා. හත් දෙයියනේ කරු කවුද කියලා දැක්කම දැන් තමයි තේරෙන්නේ බැරි වෙලාවක්වත් යෝජනාවට කැමති වෙලා මේක බාරගත්ත නම් එහම රනිල් වික්‍රමසිංහ ගෝයා හොඳ හිටවේ. ජනාධිපතිගේ සහ අගමැතිගේ බලය ආපස්සට හරවන්න කියලා හිත්වාස කරනවා නම් කරු ජයසූරිය මහත්තයෝ ඔබතුමාට ලොකුවට වැරදිලා කියන කාරණේ අපි මේ වෙලාවට මතක් කරන්න අවශ්‍යයි. අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා එදා ලියපු පොත වගේ තාත්තට ලියපු පොත වගේ තව පොතක් ඔබ ලියනවායි කියනවා. මේ පොත තමයි අවුරුදු 3000 රනිල් වික්‍රමසිංහ සමග ගෙනිච්ච අසාර්ථක දේශපාලන යහපාලනය කියලා. මේකේ මේ නෝනෙම මැතිවරණයක පැති බෙදෙන්නේ නැතුව වාමාංශික බලවේග ටික ඔක්කොම එකට එක රාශි කරලා තීන්දුවක් නොගත්තොත් මේ නවසාන ඒකීය රාජ්‍යයක් තුල තියෙන අවසාන මැතිවරණය කියලා ලියලා තියාගන්න.
පොදු අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් ඉදිරිපත් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. එයද අරියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු තුළ කිසිම අර්බුදයක් නැහැ. අර්බුදය හදන්න උත්සාහ කළේ මෛත්‍රීපාල මහින්ද රාජපක්ෂේ දෙදෙනාම අපි පරාජයට පත් කළා තිබෙනවා. ඒ නිසා ව්‍යවස්ථාමය යුතුකම ඉෂ්ට කරන්න බහුතරයේ ඇති අගමැතිවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කරන්න. අපි ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයකට අභියෝග කරන්නේ වෙන හේතුවක් මත. මේ තරම් අනීතිකව, මේ තරම් සදාචාර විරෝධීව, මේ තරම් හිතුවක්කාරව කටයුතු කරන ජනාධිපතිවරයෙකුට මේ රටේ ප්‍රායෝගිකව රාජ්‍ය නායකත්වය දෙන්න හැකියාවක් නැහැ. අනෙක් අතට නීතිය ප්‍රකාරව ලබන ජනවාරි 8 වෙනිදාට ඔහුට පුළුවන් ජනාධිපතිවරණයක් ප්‍රකාශ කරන්න. නීතිය ප්‍රකාරව මහමැතිවරණයක් ප්‍රකාශ කරන්න පුළුවන් 2020 පෙබරවාරි 17 න් පස්සේ. ඒ නිසා නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් කළ හැකි එකම මැතිවරණය ජනාධිපතිවරණය තව මාසයකමාරකින් වර්තමාන ජනාධිපතිතුමාම හොඳ නම් මම හිතනවා ඒක රට ජනතාවගේ තීරණය ගන්න. නැත්නම් වෙනත් ජනාධිපතිවරයෙකු පත් කරගන්න ඕන නම් ඒ තීරණයත් ගන්න. අපි සූදානම් ජනාධිපතිවරණයකට. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් තමයි පොදු අපේක්ෂකයා. දැවැන්ත ඉතිහාසයේ කවදක් නොතිබුණු තරම් විශාල ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක් අපි ගොඩනගනවා. අද විශේෂයෙන් මම කල්ප කරන්න යන කාරණය මා චතුරිකා සිරිසේන මැතිණියට ස්තුතිවන්ත වෙනවා. ගෞරව කරනවා මේ පොත ලිවීම ගැන. විවිධ දෙනා විවිධ විදිහට මේ පොත ගැන අර්ථ දැක්වුවත් මම දකින්නේ මේ පොත ඉතා වටිනා මේ යුගයේ ලියන ලද සාහිත්‍යමය කෘතියක් ලෙස. මම එතුමියෝ යෝජනා කරනවා මේ පොත 2018 වසරේ ලබා දිය යුතු සියලුම සාහිත්‍ය සම්මාන ලබා දිය යුත්තේ මේ පොතට. මොකද මේ පොත මං සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා මේ පොත අරගන්න. පාර්ලිමේන්තුවේ කතා කරාට පස්සේ මේ පොත බෙස්ට් සෙලර් වෙලා තිබුණා. මේ රටේ ජනතාව සියලු දෙනාම කිය යුතු පොතක්. මේ පොතේ හරි ලස්සනට කියලා දෙනවා 2015 ජනවාරි අටේ සිදුණු විප්ලවය. මේක ඇත්ත තියෙන්නේ. මේක බොරු නෙමෙයි තියෙන්නේ. ඇත්ත කතාව ලියන්නේ තමාගේ ආදරණීය දියණිය. අපිත් දරුවෝ ඉන්න තාත්තලා දියණියෝ ඉන්නෝ. තමාගේ දුව හරි පුතා හරි ලියන දේ ඇත්ත ලියන්නේ. දුවලා පුතාලා බොරු කියන්නේ නැහැ. ඒතකොට කවුද බොරු කියන්නේ? තමා ඝාතනයට සැලසුම් කළ පුද්ගලයින්ට දඬුවම් පමුණු වෙන තුරු තමා පාර්ලිමේන්තුව වර්ජනය කරන බව රාජ්‍ය මාධ්‍ය වඩිවෙල් සුරේෂ් මහතා පවසනවා. පස්සර එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් පස්සර ශාඛා බලමණ්ඩල රැස්වීම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබුණා. නමුත් රාජ්‍ය අමාත්‍යවරයා නියමිත වේලාවට නොපැමිණීම හේතුවෙන් එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්වයක් ඇති වුණා. ඉන් අනතුරුව එම පාක්ෂිකයින් ඉන්පිටත්ව ගිය පසු පස්සර හින්දු දේවස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. කරලා ඒ වගේම මේ ඕලකේ රැස්වීම උදේ 10 මාර්තු දින සූදානම් කරලා තිබුණා. ඒකට කට්ටිය ඔක්කොම එනකොට සමහර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුත් තව ඉන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුත් කාන්තාවන්ට බීම ආරම්භ දීලා ඒ වගේම එයාලගේ සංජෝ ටික කරවකාර ටික සෙට් කරලා අත්මොම ටික ඔක්කොම ලෑස්ති කරගෙන උදේ පාන්දරම ඉස්සර පෙළින් ඒ කට්ටිය ඔක්කොම වාඩි කරලා. වාඩි කරලා මම කතා කරනකොට බෝම්බ විසිකරන්න. මට ආරංචි වුණා මෙතන බෝම්බයක් ගන්න තියෙනවා කියලා. මම ඩක් කළා මගේ ළමයින්ට කතා කරලා කිව්වා මේ කට්ටිය ඔක්කොම හොලකේ පිටේ ගන්න කියලා. ඉතාල කනකාටුයි පාර්ලිමේන්තුවේ ආරක්ෂානේ පාර්ලිමේන්තුවේ දැන් මිරිස් කුඩු ගේනවා පාර්ලිමේන්තුවේ පීය ගේනවා දැන් ප්‍රාදේශීය වහලකට මෙයා කරනකොට අත් බෝම්බ ගේනවා අද මාව මරන්න එලාස්ටික් කරලා තිබුණේ මම 99න් බේරුණා මම පාර්ලිමේන්තුව වර්ජන කරනවා මේකට හරි පිළිතුරක් මට ලැබෙනකන් එයාලා අත්තරුවට ගන්නකන් මම පාර්ලිමේන්තුවේ යන්නේ නැහැ සවස් 6:00 විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගෙන ඉවර වී විසෙන ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට ජනතා විමුක්ත වේදිකාවේ දිහට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.